අද මම ඔයාට හරිම ලේසියෙන් ඉක්මනට විනාඩි 5ක් වගේ පොඩි කාලයක් ඇතුළත ගෙදෙද්දිම බටර් හදාගන්න රෙසිපි එකක් අරන් ආවා. ඉතින් මේ බටර් රෙසිපි එකට අපිට හරිම පොඩි අමුද්‍රව්‍ය ටිකක් අවශ්‍ය වෙන්නේ. ඒ විතරක් නෙවෙයි හදාගන්නත් හරිම ලේසි, විශේෂම කිරිපිටි පොල්තලුයි තියෙනවා. ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් එන්නකෝ මම කියලා දෙන්න කොහොමද මම මේක කරගන්නේ කියලා. ඉතින් මේ බටර් රෙසිපි පටන් ගද්දී මම ඔයාලට කියන්න ඕනේ මේක ඔරිජිනල් බටර් රෙසිපි එකක් නෙවෙයි. මේක මම ඔයාලට හදිස්සි වෙලාවට ගෙදර හදිස්සියකට බටර් ටිකක් ඕන වෙනකොට ෆාම් පෙත් එක වගේ ගාගන්න නැති වුනහම විනාඩි 5න් ටක් ගාලා හදාගන්න පුළුවන් ක්‍රමයක්. මේ බටර් එකත් මාරම රහයි. ඔයාල ට්‍රයි කරලා බලන්න අනිවාර්යයෙන්ම. අපිට මේකට මුලින්ම අවශ්‍ය වෙනවා පොල්තෙල්. පොල්තෙල් ගද්දී හොඳට මතක තියාගන්න හොඳ පිරිසිදු පොල්තෙල් ගන්න. සුදු පොල්තෙල් නම් වඩාත්ම හොඳයි. එහෙම කිසිම සුවඳක් නැති පොල්තෙල් එකක් ගන්න. ඒ වගේම කිරිපිටි අවශ්‍ය වෙනවා. කිරිපිටිත් අනිවාර්යයෙන්ම ෆුල් ෆැට් කිරිපිටි එකක් ගන්න ඕනේ, නන් ෆැට් එක ගන්න එපා. ඊට අමතරව වතුර ටික වෙලුණු ටික විතරයි අවශ්‍ය වෙන්නේ. දැන් මම මෙතෙන්දී මුලින්ම මේ වගේ කිරිපිටි මේස හැඳි 5ක් එකතු කර ගන්නවා. දැන් මේ බටර් එක අපි හදාගන්න බ්ලෙන්ඩර් එකේ මම මෙයාගේ බ්ලෙන්ඩර් ජායකට තමයි මේ කිරිපිටි ටික එකතු කරගන්නේ. ඊළඟට මම මේකට පොල් තෙල් එකතු කරගන්නවා. මම කලින් කිව්වා වගේ පොල් තෙල් දාගද්දිත් මතක තියාගන්න. තියාගෙන හොඳ පොල් තෙල් ගන්න. මොකද පොල් තෙල් එකේ රසත් එක්ක මේ බටර් එකේ රස ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම සුදු පොල් තෙල් මේකට පාවිච්චි කරන්න. ඊළඟට වතුර ටිකක් ඕනේ. මේ සැහැඳි 3ක් විතර එකතු කරගන්න. ඇල් වතුර ගන්න මතක තියාගන්න. ඊළඟට ලුණු චුට්ටක් එකතු කරගන්නවා මේකට මම. දැන් මේක හොඳට මේ වගේ කලවම් කරලා මේක මේ වගේ පොඩ පොඩ බ්ලෙන්ඩ් කරගන්න තියන්නේ. දැන් මේ වගේ පොඩ පොඩ බ්ලෙන්ඩ් කරගන්න. මේ වගේ හොඳට බ්ලෙන්ඩ් වුණාට පස්සේ මෙන්න මේ වගේ ඔයාලට බටර් එක ඇවිල්ලා තියෙවි. ඉතින් ඔයාලට තේරෙනවා නේද කොච්චර ලේසි බටර් රෙසිපි එකක්ද කියලා. ලේසි වගේම හරිම රසයි. ඇත්තටම මේක මාරම රසයි. හදිස්සි වෙලාවකට බටර් එකක් ගෙදර නැත්තම් මේ වගේ එකක් හදාගන්න පුළුවන්. ට්‍රයි කරලා බලන්න. ට්‍රයි කරලා අනිවාර්යයෙන්ම රසගුණ කියන්න අමතක කරන්න එපා. ඉතින් ඔයා මේ රෙසිපි එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැතුව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ ලේසි රෙසිපි එකක් කරන්න මම ඔයාලා හැමෝම ණයත් එන්න. ඔයාලට සුබ දවසක්.